ඊළඟට ඔය ඇත්ත අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමින්වහන්සේ මට දැනගැනීමට හැකිද නූතන පරිණාමවාදී බුදුදහම හා ගැලපේද යන්න? ඒ පිළිබඳ මා වැඩිදුර පල්මා පරිශීලනය කළ යුතු දහම් කරුණු ගැනත් දැනගැනීමට හැකිනම් යහපත් අපේ ස්වාමින්වහන්සේ කරුණාවෙන් මෙහි ගැන පහදා දෙන සේක්වා. පරිණාමවාදය සම්පූර්ණ මිත්‍යාවක්. පරිණාමය කියන්නේ සම්පූර්ණයම අසත්‍යයක්. පරිණාමය කියලා කියන්නේ සම්පූර්ණයම බොරුවක්. එතකොට පරිණාමවාදී හොයාගත්ත ඒ තැනැත්තා අර දූපතේ අර සත්වයෝ ඉබ්බවාදී සත්තුන්ගේ ආයු කාල ආදී ඒවා එහෙම හොයලා බලලා විමසමින් ඒ වගේම වානරීන්ගේ මිනිස්සු පරිණාමය වුණා ආදී විදිහට විස්තර කරගෙන එයා වෙනම දර්ශනයක් වෙනම දැක්මක් පෙන්වන්න හැදුවට පින්වත්නි එයාට අන්තිමට හම්බ වෙච්ච ඒ සතා විතරද එතකොට මේ විශ්වීය කතාවට ඉන්නේ පළවෙනිම කට්ටිය? එයාට හම්බ වෙච්ච නැති කට්ටිය, ඒ ඉස්සරහට හම්බ වෙච්ච නැති කට්ටිය තව කොච්චරක් ඉන්නවද? මොකද මේ සංසාර කතාවේ මේ මහ පොළොව වුණත් මේ විදිහට තියෙන්නේ නැහැනේ හැමදාම. ඒ පුද්ගලයෝ ඒ පරිණාමවාද පරිශන කරලා තියෙන මේ මහ පොළොව ස්ථිර තියෙන වගේ එකක් හිතාගෙන. එතකොට මේ මහ පොළොවේ අතීතයට ගිය කාරණාවල යම් යම් ඒවා සංසන්දනය කළ මේක මෙහෙ වෙන්නේ නැති කියලා හිතනවා. මේ මහපොළොව විනාශ වෙලා හිස්ස තිබ්බ කාලෙදී, ඒ හිස්ස තියෙන කලින් අහපව විනාශ වෙමින් තිබ්බ කාලෙදී, ඒ අහපව විනාශ වෙන කලින් මේ වගේ පැවතිමින් තිබ්බ කාලෙදී, මේ මහපොළොව මේ ඉර මේ සෞරග්‍රහ මණ්ඩලේ වගේ මිනිස් සෞරග්‍රහ මණ්ඩල කතාවේදී මේ විදිහට මේක දිග කතාවක්. ඒ දිග කතාවේදී පරිණාමවාදයක් ගැන කතා කරන්න ගියොත් ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. පරිණාමවාදය කියලා එකක් නැහැ. ඒක ඒ අය විසින් ගොඩනගාගත්ත කාරණාවක් විතරයි. මෙතනදී සත්‍යය උපදවා අණ්ඩජ ජලාබුජ සංසේදච ඕපාතික විදිහට මිනිස්සුන්ගේ පැමිණීම ආවාසර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණලා සිද්ධ වුණා. අනේ සත්‍යයන්ගේ පහළවීම අණ්ඩජ ජලාබුජ සංසේජ ඕපාතික විදිහට එහෙම ක්‍රමානුකූලව සිද්ධ වුණා. නැවත මානව වර්ගයාගේ පැවැත්ම සිද්ධ වුණා. මේ ආදී විදිහට පින්වත්නි ඉතා විද්‍යාත්මකව පැහැදිලිව සිද්ධ වන කාරණා වගේක් තියෙනවා. ඒ ගැඹුරින් විමසා බලන්න ඕන. මේක ඔය ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන්. ලෝක විනාශ කල්ප විනාශ සිද්ධ වන විදි බලන්න. ආභාසර භක්ම ලෝකෙන් යට සියල්ල විනාශ වන විදිය, ඒ වගේම සුභකින්නේ යට සියල්ල විනාශ වන විදිය ආදී විදිහට ඔය ඇත්තෝ ඉදිරියට වේහප්පලෙන් යට ඔය විදිහට හොයාගෙන 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 යනකොට ඔබට හම්බ වෙනවා මේ සියලුම කාරණා කල්ප කතාවත් එක්ක මේ ලෝකයේ පැවැත්ම සිද්ධ වන විදිය පිළිබඳ හොයාගෙන යන්න පුළුවන්. ඊට වඩා හොඳයි. හැබැයි ඔය ඇත්තන්ගේ ඔය මේ බඹයක් පමණ ලෝකයේ ගැන හොයන එක, එතකොට නම් මඟපල් ලබන්න පුළුවන්නේ. ඒ නිසා මඟපල් ලබන අදිස්ථානයේ අවශ්‍ය කටයුතු කරගෙන ඉදිරියට යන්න. පරිණාමවාදී ධර්මයට එකඟ නැති මාතෘකාවක්.